කරුණා අම්මාන් මහත්මයා ප්‍රකාශයක් කරලා තියෙනවා බවට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් උපදෙස් දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ විවාදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව ඒ මහතාව කැඳවලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපි බලාපොරොත්තු වෙනවා ඒ මහත්මයා නීතියට ගරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පෙනී සිටී කියලා ඔගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඊට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. විවිධ අපරාධ කල්ලි, ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන්, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මේ කියන මේ අපරාධ කණ්ඩායම් වලට එරෙහිව සිදුවෙන මෙහෙයුම් අපි දිගටම සිදු කරගෙන යනවා. විශේෂයෙන්ම පොලිස්පතිතුමා ලබා දුන්නු විශේෂ උපදෙස් මත ඒ මෙහෙයුම් අපි ආරම්භ කරලා තියෙනවා. මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා වගේ ඒ ඒ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුව ඒ වගේ විශේෂ අංශ තියෙනවා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, ඒ අංශවලත් සහාය ඇතිව මේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ අද උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී මෙවැනි අපරාධ කල්ලිවලට, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ගත වූ පැය 24ක කාලය තුළදී. මේ 8 දෙනාගෙන් 6ක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය මගින්. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සියලු දෙනාගෙන් කිහිප දෙනෙක් දැනටමත් ඒ අදාළ ගරු මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අනිත් පිරිස ගරු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.